ආයුබෝවන් ඔබට සුබ දවසක් වේවා 2020 ජූලි මාස 6 වෙනිදා සිට ජූලි මාස 12 වෙනිදා දක්වා සතියේ ලග්න පලාපල ඔබගේ ලග්නයට කොහොමද දිනපතාම ලග්න පලාපල දැනගැනීම සඳහා අපගේ YouTube චැනලය subscribe කරන්න අප දාන ලග්න පලාපල එසනින් ඔබේ ළඟටම ගෙන්වා ගැනීම සඳහා සීනු උපත්ම ක්‍රියාත්මක කරන්න මේෂ ලග්නයේ නුපන් ඔබට මේ සතියේ ව්‍යාපාරවලින් ලාභ හිමිකරවන ආකාරයක් පෙන්눔 කරනවා චන්ද්‍රයා 10 11 12 සහ ලග්නයේ මතින් ගමන් කරනවා රැකී ආරක්ෂා කටයුතු වලින් සාර්ථක ප්‍රතිඵල උදා කරගත හැකි ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ සුභඵල උදා කරන මෙම සතියේ බලාපොරොත්තු ඉටුවන අතර හදිසි ධන ලාභයකටද වාග්ය පවතිනවා පාරම්පරික උරුමයක් හිමිවීමේ ප්‍රවණතාවක් පවතින සතියක් විදිහට පෙන්눔 කරන්නේ විදේශ ගතවීමට බලාපොරොත්තු වන ඔබගේ අපේක්ෂාවන් මල්පල ගැනෙනු වෙත ව්‍යාපාර කටයුතු වලින් වැඩි වාසි අත්වන්නා වූ සතියක් කලා කටයුතු වල නිරත ඔබගේ ආදායම් තත්ත්වයේ ඉහළ අගයක් ගන්නා වූ ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ ප්‍රීතියෙන් සතිය ගත වේවි අතපසු වූ වැඩ කටයුතු නැවත ආරම්භ කරන්නා වූ කාල සීමාවක් ඉදිරියට තමයි පෙන්눔 කරන්නේ වෘෂභ ලග්නයේ නුපන් ඔබට මේ සතියේ වාහන සිහිනයේ සැබෑවන ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ සඳු 9 10 11 සහ 12 වෙනි මතින් ගමන් කරන අතරේ තමයි සති උදාවන්නේ. මෙම සතිය ඔබට වාසනාවන්ත සතියක් වනු වෙත. ඔබගේ මතු දිනුවට හේතු වන අන්දමේ ප්‍රාර්ථනා රසක් ඉටුවන බවක් පෙන්눔 කරනවා. කරන කියන කටයුතු ඔබගේ වාසියටම සිදු වේවි. බලාපොරොත්තු ඉටු වේවි. අතමිට යහමින් මිල මුදල් ගැවසෙන අතර දාන මාන ආදී පින්කම් කටයුතු වලට සිත යොමුවන්නා වූ කාල සීමාවක්. විදේශ ගත ඥාතියෙකුගේ උපකාරයක් හිමවන්නා වූ කාලයක් විදිහට පෙන්눔 කරනවා රැකියා හා ගොවිතැන් කටයුතු සාර්ථක වේවි වාහන සිහිනයේ සැබෑ කරගත හැකි වාසනාවන්ත සතියක් විදිහට මේ සතිය පෙන්눔 කරනවා මිතුන ලග්නයේ නුපන් ඔබට මේ සතියේ අනපේක්ෂිත ධන ලාභ හිමිකරවන ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ 8 9 10 සහ 11 වෙනි මතින් සඳුහෙවත් චන්ද්‍රයාගේ ගමන සිදු වෙනවා මේ සතිය ඔබට යහපත් වනු ඇත ආර්ථික තත්ත්වය ශක්තිමත් කරන අන්දමට කටයුතු සැලසෙන ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ නොසිතූ මොහොතක හදිසි ධන ලාභයක් හිමිවීමට බොහෝ දුරට ඉඩකඩක් පවතිනවා රැකී ආරක්ෂා කටයුතු වල ප්‍රගතියක් අපේක්ෂා කළ හැකි කාල සීමාවක් විදියටයි මේ සතිය පෙන්눔 කරන්නේ උසස් නිලධාරීන්ගේ ප්‍රශංසාවට ලක්වන අන්දමේ විශේෂ සිදුවීමකට ඉඩකඩ පවතිනවා අතපසු වීම වලට ඉඩ නොතබා කටයුතු කරන්නට සිතර ගන්න. ගෘහ ජීවිතයේ සාමය කඩවීමක් සිදුවීමට ඉඩකඩ ඇති බැවින් බුද්ධිමත්ව කටයුතු කර එම තත්ත්වය වළක්වා ගන්නව නම් තමයි වඩාත් මහපත් වන්නේ. කටක ලග්නයේ නුපන් ඔබට මේ සතියේ හදිසි අනතුරු අවදානමක් ඇති කරන ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ. සඳුහෙවත් චන්ද්‍රයා 7 8 9 සහ 10 වෙන්න මතින් ගමන් කරන අතරේ තමයි සති උදාවන්නේ. මේ සතිය ඔබට සුභ අසුභ මිශ්‍ර ඵල ගෙන දෙන සතියක් විදිහට පෙන්눔 කරනවා. රන්දෙරු කරුවන් සම්බන්ධයෙන් මතභේදයක් ඇති විය හැකි ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ. පොරොන්දු ඉටු කිරීමට දැඩි වෙහෙසක් ගැනීමට ඔබට සිදු වේවි. මොහ ජීවිතය තුළ යම් යම් ගැටලු පැන නැගීමට ඉඩකඩක් පවතිනවා. හදිසි අනතුරු සිදුවීමේ අවදානමක් ඇති බැවින් වාහන පැදීමේදී මෙන්ම ගමන් බිමන් යාමේදී ඉතාමත් ප්‍රවේසම් වන්න. සතියේ මැදදී විනෝද ගමන් යෙදීමට ඉඩකඩක් පවතිනවා. සතියේ අවසාන දින දෙක තුළදී හදිසි ධන ලාභයකට ඉඩකඩ ඇති බවක් තමයි පෙන්눔 කරන්නේ. සිංහ ලග්නයේ නුපන් ඔබට මේ සතියේ රැකියාවේ බාධා දුරු වී යන ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ. 6 7 8 සහ 9 වෙනි මතින් සඳුගේ ගමන සිදු වෙනවා. වාසිදායක සතියක් විදිහට තමයි පෙන්눔 කරන්නේ. හදිසි ධන ලාභයක් හිමිවීමට ඉඩකඩක් ඇති සතියක් විදිහට පෙන්눔 කරනවා. රැකියා ස්ථානයේ මෙතෙක් පැවති බාධා හා කරදර අඩු වී යාවි. ව්‍යාපාර කටයුතු වලද තරමක ප්‍රගතියක් දැක නැහැ කාල සීමාවක්. අතිරේක ආදායම් මාර්ගවලට දොරටු විවර වන්නා වූ කාලයක් විදිහට පෙන්눔 කරනවා. උත්සාහය සහ උනන්දුව වැඩි වන අතර ධිරිමත්ව කටයුතු කිරීමට සිතට ගන්නා වූ කාලයක් විදිහට තමයි පෙන්눔 කරන්නේ. නිවාස අලුත්ඇඩියා කටයුත්තකට අත ගසනු ඇත. පින්කම් වල යෙදේවි. යහපත් පුද්ගලයන්ගේ ඇසුරට පත්වන්නා වූ සත්‍යයක් විදිහට පෙන්눔 කරන්නේ. පැවති රෝගාබාධ වලින් සුවයක් අපේක්ෂා කළ හැකි සත්‍යයක් විදිහට මේ සතිය පෙන්눔 කරනවා. කන්‍යා ලග්නයේ නුපන් ඔබට මේ සතියේ දේපල ගැටලු විසඳෙන්නා වූ ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ. 5 6 7 සහ 8 වෙනි මතින් සඳුගේ ගමන සිදු වෙනවා. පැවති සතුරු කරදර වලින් නිදහස ලැබේවි. ලෙඩ රෝග වලින්ද සුවයක් අත්වන්නා වූ කාල සීමාවක්. ජයග්‍රහණයක් හිමිවීමේ ප්‍රවණතාවක් පවතිනවා. එය ධන ලාභයක් වීමට බොහෝ දුරට ඉඩකඩක් ඇති බවක් තමයි පෙන්눔 කරන්නේ. දේපල ප්‍රශ්නයක් ඔබට වාසිදායක අන්දමින් විසඳෙන ලකුණු තමයි පෙන්눔 කරන්නේ.
මෙදෙක් ඈත්ව සිටි ඥාතීන් ඔබ සොයාගෙන එන කාලයක් විතර පෙන්눔 කරනවා විදේශ ගමනක් පිළිබඳ සුබ ආරංචියක් සමග දරුවන්ගේ ජයග්‍රහණයක් පිළිබඳවද සතුරු දායක තොරතුරු අසන්න ලැබේවි තමා උගද්දෙන් ප්‍රයෝජන ගත හැකි සතියක් විතර තමයි මේ සතිය පෙන්눔 කරන්නේ තුලා ලග්නේ නුපන්න ඔබට මේ සතියේ අවිවේකී සතියක් විතර තමයි පෙන්눔 කරන්නේ 4 5 6 සහ 7 වෙනි මතින් සඳුගේ ගමන සිදු වෙනවා ගැටලු කිහිපයකට විසඳුම් ලබා ගත හැකි සතියක් විතර තමයි මේ සතිය පෙන්눔 කරන්නේ අවිවේකී භවකෙන් සතිය ගෙවී යාවි පොතපත කියවීමට වැඩි ආසාවක් ඇතිවන්නා වූ කාල සීමාවක් ස්ථාන මාරුවක් සඳහා සිත යොමු වේවි අතරමඟ නතර කර තිබූ වැඩ නැවත ආරම්භ කරන්නා වූ කාල සීමාවක් හදිසි ධනලාභයකට ඉඩකඩ පවතිනවා දුරබැහැර සිටින ඥාතියෙකුගෙන් හෝ හිතවතුන්ගෙන් මූල්‍යමය වාසියක් හිමිවනු ඇත ශරීරයේ උෂ්ණත්වයේ වැඩිවීමෙන් ඇතිවන ලෙඩ දුක්වලින් පීඩා සිදුවන්නා වූ කාල සීමාවක් රැකියා හෝ ව්‍යාපාර කටයුතු වල සාමාන්‍ය ප්‍රගතියක් අපේක්ෂා කළ හැකි බවක් තමයි මේ සතිය තුළ පෙන්눔 කරන්නේ වෘශ්චික ලග්නයේ නුපන්න ඔබට මේ සතියේ දුරබැහැර සංචාරයක් සිදුවන ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ සඳුහෙවත් චන්ද්‍රයා 3 4 5 සහ 6 වෙනි මතින් ගමන් කරනවා සිතන පතන ආකාරයට බොහෝ දේ සිදුවන සතියක් විදිහට තමයි පෙන්눔 කරන්නේ රැකී ආරක්ෂා කටයුතු වල නව මුහුණුවරක් ගැනීමට ඉඩකඩ පවතිනා වූ කාල සීමාවක් වාහන ලාභයකටද ඉඩකඩ ඇති අතර ඒ පිළිබඳව තිබූ ගැටලුවක් निराකරණය වීමෙන් කලක සිට පැවති රථ වාහන සිහිනය මල්පැල ගැන්වෙන ලකුණු පෙන්눔 කරනවා ආගමික කටයුතු කෙරෙහි වැඩි නැඹුරුවක් ඇති කරවන්නා වූ කාල සීමාවක් දුර බැහැර සංචාරයක් හෝ වන්දනා ගමනක් යෙදීමට බොහෝ දුරට ඉඩකඩක් පවතින කාල සීමාවක් ඉදිරිය තමයි පෙන්눔 කරන්නේ සතියේ අග දිනවල හදිසි මිල මුදල් ලාභයක් ඉවීමට බොහෝ දුරට ඉඩකඩ පවතින ග්‍රහ ගෝචරයක් තමයි ක්‍රියාත්මක වන්නේ ධනු ලග්නයේ නුපන්න ඔබට මේ සතියේ ආවේගශීලී අදහස් ඇතිවන්නා වූ කාලයක් විදිහට පෙන්눔 කරනවා චන්ද්‍රයා හෙවත් සඳු ග්‍රහයා 2 3 4 සහ 5 වෙනි මතින් ගමන් කරනවා රැකී ආරක්ෂා වෙළඳ ව්‍යාපාර හා ගොවිතැන් කටයුතු වල සාර්ථකත්වය පෙන්눔 කරන කාලයක් විදිහට තමයි දක්න ලැබෙන්නේ මිල මුදල් ලාභ අත්වන අතර හදිසි ධන ලාභයකටද ඉඩකඩ පවතිනවා පොළොව සම්බන්ධ කටයුතු වලින් සාර්ථක ප්‍රතිඵල නෙලාගත හැකි බවක් තමයි පෙන්눔 කරන්නේ මෙනික් ගැනීම හා පතල් ආශ්‍රිත කටයුතු කරන අයට සැලකිලිමත්ව කටයුතු කරන්නට සිදුවන බවක් තමයි දක්න ලැබෙන්නේ නව සිතුවිලි 15 වන අතර එමගින් නව නිර්මාණ බිහිවන්නා වූ කාල සීමාවක් බලාපොරොත්තු ඉටු වේවි ආවේගශීලී අදහස් මතුවීමට ඉඩකඩක් පවතිනවා ධනහිසෙන් 15 කොටස්වල වේදනාවක් ඇතිවිය හැකි බවින් ඒ සඳහා නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නවන තමයි වඩාත්ම සුදුසු වන්නේ මකර ලග්නයේ නුපන්න ඔබට මේ සතිය ප්‍රීතිමත්ව ගෙවි යන සතියක් විදිහට තමයි පෙන්눔 කරන්නේ ලග්නයේ 2 3 සහ 4 වෙනි මතින් චන්ද්‍රයාගේ ගමන සිදු වෙනවා සතිය ආරම්භයේදීම සඳු සශ්‍රේෂ්ඨ වන බැවින් ප්‍රීතිමත්ව ගතවන කාලයක් ලකුණු පෙන්눔 කරනවා උත්සව අවස්ථාවන්ට සහ ප්‍රිය සම්භාෂණ වලට සහභාගී වීමට අවස්ථා උදා වේවි සිතේ සතුට සහ ප්‍රීතිය රජ කරවන අතර ගෘහ ජීවිතයේ සතුටින් ගතවන්නා වූ කාල සීමාවක් තරංකාරී කටයුතු වලින් ජයග්‍රහණත් වේවි විරුද ලිංගිකයන්ගේ ඇසුර හා ආකර්ෂණයේ හිමිවන අතර ඔබගේ ඉදිරි ගමනට ආධාර උපකාර ලබා දෙන ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ පසුගිය සතියට වඩා මේ සතිය ඔබට ඉතා යහපත් වන ආකාරයක් පෙන්눔 කරනවා උඹ ලග්නයේ නුපන්න ඔබට මේ සතියේ චිත්ත පීඩා ගෙන දෙන සතියක් විදිහට පෙන්눔 කරනවා සඳුහා චන්ද්‍රයා ඔබගේ කේන්ද්‍රයේ 12 1 2 සහ 3 වෙනි මතින් ගමන් කරන අතරේ තමයි සතිය උදාවන්නේ සතියේ ආරම්භයේ ඔබට යහපත් නැත මිෂ්ඨ ඵලදායක වෙනවා සිත් වේදනා ඇතිවන ආකාරයට කටේ සිදු වෙනවා ගෞරවයට හානි පෙවෙනවා අවනම්බු විදීමට සිදුවන කාලයක් විදිහට තමයි පෙන්눔 කරන්නේ වියදම් අධිකව යෙදෙන අතර කරන කියන කටයුතු වලින් පාඩු සිදු වෙනවා ගනු දින වලදී ඉතා ප්‍රවේසන්ව කටයුතු කරන්නට සිදුවන්නා වූ සතියක් නිවාස වලට ජලයෙන් අලාභහන සිදුවේ කාල සීමාවක් කේලම් ඕබතුබ කතා හේතුවෙන් සිත් රිදවීම වලට ඉඩකඩක් ඇති කාල සීමාවක් සතියේ මැද සිට තත්ත්වයේ තරමක් යහපත් වේවි කට පරිස්සම් කරගෙන වැඩ කටයුතු සිදු කරනවා නම් තමයි ඔබට මේ සතිය වඩාත්ම යහපත් වන්නේ මීන ලග්නයේ නුපන්න ඔබට මේ සතියේ කාලත්‍යාට අසනීපදායක කාල සීමාවක් විදිහට තමයි පෙන්눔 කරන්නේ චන්ද්‍රයා 11 12 1 සහ 2 වෙනි මතින් ගමන් කරන සතියක් සතියේ මුල් දින දෙක තරමක් අයහපත් වුවද සතියේ මැද සිට තත්ත්වය යහපත් අතර හැරුණු ඇත බලාපොරොත්තු ඉටු වේවි අපේක්ෂා කළ ණය මුදලක් ලැබීමට ඉඩකඩක් පවතිනවා විදේශයේ ගත හිතවතුන්ගෙන් හෝ ඥාතියෙකුගෙන් ආර්ථික වාසියක් හිමිවනු ඇත
රැකියා හෝ ව්‍යාපාර ස්ථානයේ නුසන්සුන්තාවයක් ඇතිවීමට ඉඩකඩක් පවතිනවා. කාලත්‍යාට අසනීප තත්ත්වයක් ඇතිවන අතර අධ්‍යාපන කටයුතු වල නියැලෙන ඔබට යහපත් වන්නා වූ කාල සීමාවක්. සති අන්තයේ ලොතරැයි ජයග්‍රහණයක් හිමිවීමට බොහෝ දුරට ඉඩකඩක් පවතින ග්‍රහගෝචර ක්‍රියාත්මක වන බැවින් ඒ සඳහා අවධානයෙන් කටයුතු කරනවා නම් තමයි වඩාත්ම සුදුසු වන්නේ. අමේ ඔබ වෙත ගෙනාවේ මේ සතියේ පවතින ග්‍රහගෝචරය අනුව පොදු පලාපල විස්තරයක් පමණයි. ඔබගේ කේන්ද්‍රයේ චන්ද්‍රයා රවි සහ ගුරු යන ග්‍රහයන් උපතේ දී සිටින ස්ථානය අනුව මෙම පලාපල විස්තරය යම් තාක් දුරට වෙනස් වීමේ හැකියාව පවතිනවා. එමෙන්ම ඔබ ගත කරන මහදසා සහ අතුරු දසාවන්ගේ බල දුබලතා මතද ගෝචර ඵල වෙනස් විය හැකි බව කරුණාවෙන් මතක තබා ගන්න. ඒ වගේම මතක් කරන්න ඕන අපගේ YouTube channel එක තවමත් subscribe කරලා නැත්නම් දැන් අපගේ YouTube channel එක subscribe කරන්න. අප දාන ලග්න පලාපල එසනින් ඔබේ ළඟටම ගෙනවා ගැනීම සඳහා සීනුව උපතම ක්‍රියාත්මක කරන්න. ඔබ සියලු දෙනාටම වාසනාවන්ත සුබදායක කාලයක් උදා වේවා. තෙරුවන් සරණයි.